රනිල් වික්‍රමසිංහ කියන කෘතහස්ත දේශපාලඥ තමුන්ගේ පක්ෂය නොවන කොන්සේකා මහත්මයාට ජනාධිපති අපේක්ෂකම දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජනාධිපති අපේක්ෂකම ලබා දුන්නා. මම හිතන්නේ ඔහු සජිත් ප්‍රේමදාස මහත්තයාට එහෙම නොදෙයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒ වයසට ගරු කරලා අත්දැකීම් වලට ගරු කරලා ඔහුට හිරිහැර කරදර නොකර යාප්පුවෙන් එතුමාගේ ආශිර්වාදයේ ඇතුව ඒක ඉල්ලගත්තොත් තමයි වැඩේ ලස්සන. හැබැයි මම හිතනවා මෙහෙම. මම හිතනවා මේ දෙදෙනා මේ කරන සටනින් ආරවුලේ මේ දෙදෙනා ගෝඨාභය මහත්තයාගේ කොන්ත්‍රාත්තයක් කරනවා දන්නේ නැහැ කියලා. මොකද මේ දෙදෙනාගේ සටන හරහා වාසිය ඇති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය කරන්නට මේ දෙදෙනා සෙට් වෙලා මේ අරගන්නවා දන්නේ නැහැ. එහෙනම් මම වහම කියනවා මේ දෙදෙනාට අත්දල් අල්ල ගන්න. එකට එක ස්ටේජ් එකේ අත් දෙක උස්සලා රනිල් සජිත් එකතු වෙනවා. එකතු වෙලා ඉන්න එක පක්ෂයක් කියලා ආවොත් තමයි අර ආලවකයව අපිට බලද්දන්න පුළුවන් උනේ. නැත්තම් අපි සියලු දෙනා ඉවරයි. හැබැයි ඔහු ආවත් ඒ දෙන්නනම් ඉවර වෙන්නේ නැහැ කියන එක මම කියනවා. මොකද එයා ඒ දෙන්නගේම යාළුවෝ. එයා මගේ යාළුවෙක් නෙමෙයි. එයා ඒ දෙන්නගේම යාළුවෝ. ඒ දෙන්නම ඉතුරු වෙනවා එයා ආවොත්. නමුත් මම ඉවර වෙනවා. එයා කියන්නේ කවුද? ගෝඨාභය මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ යාළුවා. රජසජිත් ප්‍රේමදාස මහත්තයාගේ හොඳ යාළුවා. කාගේ හොඳ යාළුවා? මගේ යාළුවෙක් නෙමෙයි. මාව පේන්න